දූෂණය වංචාව අකාරර්යක්ක්ෂමතාවේ සහ ක්‍රමිකතාවේ ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය ැටෙවිෂන්ටෙලිවැකිය. මේ දවස්වල දේශපාලන වේදිකාවේ රඟන නළුවන් බොහොයි. සමහරු මේ යක්ෂචරිත රංගපානවා. තවත් සමහරුමේ සිරි සංඟබෝ දන්දුන්නාසේ දන් දෙන බව අඟවමින් රංගපානවා. තවත් සමහරුන්ට ජාතික ප්‍රශ්ණ ගැන වගේ වගක් නෑ. කිරිගවයින්ට තෘණභූමි නිදහස් කරමින් ඉන්නවනේද. මේ සියලු රූකඩ රංගන අතර ඇත්තටම රටට මොකද වෙන්නයන්න කියේලා දැනගෙනම ලබන අවුරුද්ධට යමු නේද අදලියන්නේ එකසිය අනු දෙවනි. රටේ ජනගහනෙන් ලක්ෂ හැතක් හැත්තෑවකං ආහාර අනාර්ක්ෂිත භාවේ ඉන්නවා කියලා ලෝක ආහාර වැඩසටහන ඊයෙත් නිවේදනය කලා. ආහාර උද්දමනේ වැඩිම රටවලින් දැන් අපිහත්වෙනි තැනට ඇවිල්ලා. ප්‍රතිශතයේ සියට හැත්ත හතරන්. ආහර උද්දමනේ වැඩිම රට සිම්බාබ්බේ. එඒහි ප්‍රතිශතයේ සියට තුන්සිය විසියකයි. මේ අනවිදිහට ගයෝත් අපිටත් වැඩිකල් යන්ට පෙර ඔය සිම්බාබ්බේ ලංගටම යන් පුළුවන් හො. සිම්පාබ්බේ රාජ්‍ය ජනතාව මේ වන විට දහ දුක් විඳෙනවා. මුගාබේ ඉලක්ක කරගත් ආර්ථික සම්බාධක හමුවේ අන්ත අසරණ වුණේ සිම්බාබේ සාමාන්‍ය ජනතාව. අදිි උද්ධමනයකට මුහුණ දෙන මේ වියසනය හා බැඳුණු ප්‍රධහනතම සාධකේ තමයි දේශපාලනය හා දූෂණය. අපේ රට අධි උද්ධමනයට තාහම තල්ල වනේ නැති වුණාට මේ විඳවන ටිකම මදෑ නේද දැන් මේ දවස්සල ශ්‍රීලංකාම් මහ බැංකුව තවහ අපූරු තීන්දුවක් ගත්තා ඒ තමයි ස්තීර තැන්පතු සඳහා සියයට විසිහයක් තරම් අධික පොලියක් ගෙවන්ට ගත්ත තීරණේ මෙහි අරමුණ ජනතාව සතු මුදල් අදදවා ගැනීම හොඳේ දැන් මහා බැංකුව බැංකු සහ මුල්ලේ ආයතන වලට මේ බව දැනුම් දීලා තියෙනවා දැන් බැංකු සහ මුල්ලේ ආයතන මේ සියයට විසිහයක අධධික පොලිය ස්තීර තැම්පත්වලට ගෙවනවා කියලාත් දැනුම් දීලා තියෙනවා දැන් ජනතාව ස්තීර තැපතු දැ මට පස්සේ සියට විසිහයක පොලියක් ගෙවන්න නම් ඊට වැඩියෙන් පොලිය ලැබෙන තැනක මේ ස්තීර තැන්පතුව ආයෝජනය කරන්නට ඕනිනනේද මේ වෙලාවේ මහා පරිමාණ ලාබ ලබන ව්‍යාපාර තියෙනවාද මුදල් ආයෝජනය කරන්ට එහෙම තැන් තියෙනවද තියෙනවා නම් තිබ්බොත් තියන්නේ එක්කො කුඩ මුදලාලි කෙනෙු ඟ හෙමත් නැත්තං ඉතිං ඔය මත් පැන්කාරය ළංඟ තමයිනේද. දැන් ඇත්තටම මේ වැඩින් මොකක්ද වට යන්නේ තැම්පතුවල අධික පොලියක් ගෙවන්ට ඕනේ. ඒ පොලිය ගෙවන්න ආයෝජනය කරන්ට එ පායයි නේද. ආයෝජනය කරන්න ඒවගේ ලොකු පොලියක් ගෙවන විදිහේ වැඩ නැති නම් අන්තිමට වෙන්නේ මොකද අන්තිමට වෙන්නේ මල්ලේ ආයතනත් අවධානමකට ලක්වෙන එක මේ අනවිදිහට ගියොත් ලබනවසරේ මාර්තු අපප්‍රේල් වන විට ආර්ථිකයේ දරුණුත්තම කඩා වැටීමකට මුහුණදෙන්ට අපට සිද්ධ වේවි කියලා ආර්ථික විසේ සක්ඥීින් අනතුරු අංගවනවා ඒත් ආණ්ඩුවට ව. ගේ වගක් නෑ හොඳේ දැම් බලමු ගල් අඟුරු ප්‍රශ්නය. උග්‍රවුණොත් මොකද වෙන්නේ විදුලිය කපන්ට වෙනවා. විදුලිබිල සියයට අසූවයි සයට සියකින් ඉහළ දාන්ට වෙනවා නැත්තම් මොකද වෙන්නේ පෑදොලහක් විදුලියක පන්ට වෙනවා මේ ස්තීර තැම්පතු පොලිය ඉහළදාන්ට ගත්ත තින්දුව නිසා මොකද වෙන්නේ මුල්ල ආයතන බිඳ වැටන්න පුළුවන්. අපඩාෑයන කර්මාන්ත තව තවත් මොකද වෙන්නේ අර්බුදේකට යනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල බදූ සියයට දාහතර ඉදල සියයට තිය දක්වා ඉහ. හරිද දැම්මොකදවෙන්නේ ඇගලුම්බල ඉඳලා සියල්ලු කර්මාන්ත මේ සමග බින්ඳවැටෙන්ට පටන්ගන්නවා දැනටමත් පටන් අරන් ඉවරයි. පුද්ගලික බදුනිසා ෘර්තිකෙන් රටහැරයන්ට පටන් අරන්. හරිද වෛදවරුන් ඉංජනේරුවන් ඒ අතර ප්‍රමුකයි. ඒ එක්කම බැංකුුණලදහරින් සරසාවි ඇඳුරන් ආදේ උගතුනුත් පවුල් පිටින් රට ඇතහැරයන්න හදනවා රට අතහැර ගියා, යන්න සූදානම් වෙනවා. බැංකුනය ගෙවාගන්ට බැරුව ෆ්‍ර්‍යාපාරිකින් අසරන වෙලා. ලීසිම්වාරික ගෙවාගන්න බැරි වාහන උත්සනවා ඒ අත්දැන් ජාවාරමක්. අධ්‍යාපනයේ සේම සෞඛකෙක්ෂේත්‍රයේ බිඳ වැටිමින් තිබෙනවා. අවෂධහින්ගේ දවසගානේ උග්‍රවෙනවා. බාල අෞෂධ වර්ග සම්බන්ධ මාෆියාවක්ද ක්‍රියාත්මකයි. ආණ්ඩුව කියන්නේ යාන්තම් විිශ්්‍රාම වැටු පහ රජයේ වැටුප් ගෙවාගන්න විතරයි ආදායමක් තියෙන්නේෙ කියලා. රටපුරද. දරුවන් මන්ද පෝෂණය. ලෝකේම දන්න ජාත්‍යන්තරයේ ගරු කරන ලෝකයේ බලවත්ම රාජනායකින් අතර රනිල් වික්‍රමසිංහ ඉන්නවා කියලා තමයි ඒ දවස්වල වජිර කිව්වේ. ඒ වුනාට තාම කවුරුතුන් ඒ බලවන්තකමට ඒ තේජසට ගරු කරන පාටක් පේන්ට නෑ නිනේද. මොකද ජනාධිපති වෙලා දැන් මාස හයකට ආසන්න වෙනවා පාර්ලිමේන්තයෙත් අවරුදු හතලිස් පහක් විතර ඉඳ ලතියෙනවා නේද නමුත් අද වෙන කන් පේනතෙක් මානයක මේ ප්‍රශ්න වලට උත්තර නැත විසඳුම් නැත ඒ වෙනුවට කේබල් කාර් සහ අම්ඹේවල කිරි ගවීන්ට තෘණ භූමි නිදහස් කිරීමේ ජාතික වගකීම මේ දවස්වල ඉටු කරමින් ඉන්නවා මෙ සියල්ලු දෙනා මේ ගිලන නැවේ ඉන්න උඩම තත්ත්වේ අය හොඳේ අර ටයිට ඇනි ගිලෙන කොටත්න් ඉක්මනට ගිලුණේ යට තත්ටවල අයනේ ද අපි ඔබ වගේ අය නමුත් නැබම ගිලෙනකොට ඔය දිවිගල ගෙන වෙන බිමකට යන්න පුළුවන් අතලොස්සකට විතරයි හොඳේ ඒ යන්නත් ප්‍රමාණවත් තරම් ගලවා ගැනීමේ බෝට්ටුතියෙන්ට ඕනේ මේ අනවිදිහට ටයිටැනික් නැව වගේමයි හරිද ගලවා ගැනීමේ බෝට්ටුත්සීමා සහිතයි ඒ බෝට්ටු ටිකටත් නගින්නේ අනිවාර්යෙන්ම ඇත්ති හැකි උන්දලා හරිද ඇතකොට ඒගොල්ලොක්ෂේම භූමිවාගෙන යාාවී අපිට එකා පිට එක ගිලෙන්ට වේවි එහෙම ගිලෙන්න්නේ නැතුව ඉන්න නම් ඉතින් ඔයි ටයිර ටියුප් ටිකක්වත් හොයාගෙන අපිත් සූදානම් වෙන්ට ඕනේ. ආං ඒ සූදානම ඔබට මතක් කරන්න තමයි අද ටෙලිවැකිය ලිව්වේ. ගිලෙන බව දැනගෙන එමු සූදානම් වෙමු. දේශපාලන බොරු ප්‍රලාපවලට තවත් මුලාවෙන්ට එපා. මොකද එයාලා ගිලෙන නැවෙන් බේරන්න දැනටමත් සුපිරි බෝට්ටු හදාගෙන අවසන් කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.